ඔයා කඩකනා කුකුලන් නැති කරන්න හිතන් ඉන්නවනම් කොහොමද ඔරිජිනල් කඩකනා සතුන් තෝරන්නේ කියලා දෙන්න තමයි අද වීඩියෝ එක. මේ බ්‍රීඩ් එක මුලින්ම හදලා තියෙන්නේ ඉන්දියාවේ ගමක. අපේ රටේ වලි කුකුලා වගේ ඉන්දියාවේ කැලෑ කුකුලෙක් කා තවත් වර්ගයක් බ්‍රීඩ් කරලා තමයි ඉන්දියන් කඩකනාත් හදලා තියෙන්නේ. මේ වගේම තව වර්ගයක් ඉන්නවා ඉන්දුනීසියෙන් නයන්සමානි කියලා. ඒක ගැන මේ අද කතා කරන්නේ ඉන්දියන් කඩකනාත් ගැන. මෙයාලා දෙන්නම එක හා සමාන වුණත් යම් යම් පොඩි පොඩි වෙනස්කම් ඉන්දුනීසියෙන් නයන්සමානි හා ඉන්දියන් කඩකනාත් අතර පිහිටනවා. මෙයාලා හදලා තියෙන්නේ මස්සා බිත්තර නිෂ්පාදනය සඳහා. මෙයාලා බිත්තර නිෂ්පාදනය සඳහා ගොඩාක් සුදුසුයි. අවුරුද්ද පුරා බිත්තර දැනීම සිදු කරනවා. තර සයිස් එක ගත්තොත් ලොකු සයිස් එකෙන් විතර ලැබෙනවා. රැක්ම පිටා නැති නිසා අවුරුද්දේ වැඩි කාලයක් විතර දානවා. නමුත් ලංකාවේ මෙයාලා විතර නිෂ්පාදනය සඳහා යොදා ගන්න අමාරු. හේතුව මෙයාලා සාමාන්‍ය කුකුලන් වෙන් නෙමෙයි විලෙන් වැඩි නිසා. ඔයාලා මේ වගේ මිලෙන් අධික කඩකනාත් කුකුලන් බ්‍රීඩ් එකක් ගන්න සලකා බලන්න ඕන දේවල් කීපයක් තියෙනවා. අපි අද වීඩියෝ එකෙන් ඒ ගැන කතා කරමු. බර, හැඩරුව, උස වගේ දේවල් ගත්තොත් මෙයාලා ගම් කුකුලෙක්ට සමානයි. නමුත් ඔයාලා ඔරිජිනල් කඩකනාත් තෝරලා ගන්නවා නම් මේ දේවල් ගැන සැලකිලිමත් වන්න. මෙයාලගේ හොට බැලුවොත් තද කළු, ඇස් බැලුවත් ඒත් කළුයි. මේ විදිහට තටුව උස්සලා මස් බලන්න පුළුවන්. තව බුද මාර්ගයේ මේ විදිහට ඈත් කළා මස් බලන්නත් පුළුවන්. ඒ හැම දෙයක්ම කළුයි. මෙයාලගේ ඇට කටුත් කළුයි. මස් නම් අලු පාටට හුරු කළු පාටක් තියෙන්නේ. සමහරු වැරදි මතයක ඉන්නවා බිත්තර කළුයි කියලා. බිත්තර නම් කළු නැහැ. මෙයාගේ හොඳින් වැටුණු ජෝඩුවක් අද වැදි රුපියල් 15,000ක් වගේ මිලකට විකුණනත් ලංකාවේ ලංකාවට ආව අලුත කඩකනා ජෝඩුවක මිල උනේ 120,000ක් 150,000ක් වැනි අධික මිලක්. මේ වෙද්දී ගෝවීමේ වැඩිවීමත් සමග කඩකනාත්වල මිල අඩු වෙලා තියෙනවා. මෙයාලට පිටින්නේ දැති කරමලක්, කොච්චි කරමල්, ගල් කරමල් කියලා තිබුණොත් ඒ සතුන් ඔරිජිනල් නෙමෙයි. ඒ වගේම එදිනෙදා ඔයාලා දකින ගම් කුකුලන් වගේ නෙමෙයි. මෙයාලගේ විශේෂම ලක්ෂණය තමයි සියලු කරමල් කළු වීම. ඒ වගේම කඩගනා අයක සිල් වලින් සහ ගෝල් ලේස් කියලා තව වර්ග දෙකක් තියෙනවා. ඒවා ජෙට් බ්ලැක් අයට වඩා මිලෙන් අඩුයි. ඔයාලා කඩගනාත් පැටව ගන්න බලාපොරොත්තු වෙනවා නම් පැටවුන්ගෙත් මේ දේවල් බලන්න ඕන. තනි කළුයි, හොට තනි කළුයි, කරමල් තනි කළුයි, දිව අලු පාට හොරු කකුල් කළුයි. කට උස්සලා බැලුවොත් අර විදිහට කළුයි, බුද මාර්ගය බැලුවොත් කළුයි, මස් කපල බැලුවොත් ඇටකටු පවා කළුයි. ලේ නම් රතු පාටයි. මස් අලු පාටට හොරු කළු පාටක් තියෙනවා. ඉතින් ඔයාලට ඔරිජිනල් කඩකනාත් අවශ්‍ය නම් අපිට කතා කරමු. ශ්‍රී ලංකාවේ ඕන තැනකට ප්‍රවාහනය කරනවා. ඉතාම සුළු මුදලකට වයස් කාණ්ඩ කීපයකින් ඔයාලට කඩකනාත් අතින් මිලකට ගන්න පුළුවන්.